මබුද්හය වාසනාවන්ත සැදැහැවත් පින්ඟතුනේ ජීවිතේ හැම්ම අවුලටම විසඳුමක් තමයි සිත රැක ගැනීම බොහෝ අවුල් පටන්ගන්න හේතුවෙන්නේ සිත රැක ගැනීමට බැරිවීම නිසා බුදුරජාණන් වහන්සේගෙන වදලා චිත්ත සංකෙල එස්සා භික්කවේ සත්තා සංකලි සන්ති මහනිනිහිත කෙඩිටිවීම නිසා සත්ත්වයාගේ ජීවිත කෙලිටිවී යන්නේය චිත්ත වෝධනා සත්තා විසුද්ජන්ති සිත පිරිසිදු කර ගැනීම නිසා සිත රැකගැනීම නිසා සත්වයාගේ ජීවිතයේ ද රැකින්නේය සත්වයාගේ ජීවිතයේ ද පිරිසිදු වන්නේය. සිතකට කියන්නේ එච්චර වැදගත් එකක්. මේ ජීවන ගමනී අපට සිත රැක ගණ්ඩ පුළුවන් වනොත් හෑම අවුලක්ම පාහයේ විසඳදා ගණ්ඩ පුළුවන්. ඇැබැයි මේකේ හිත රැගැන්ට බැරිවුණුත් එතනින්ම අවුල් ලොකෝමටික හටගන්නවා. ඒකයි බුදුරජාණන් වහන්සේලා සියලු බුදුරජාණන් වොහන්සේලා මේ ලෝකේට්‍ර අවවාදනු ශාසනා කරනකට වදාරන්නේ සබ්පා පසයක් කරනං. හැමම පවු්නොකළ යුත්තේය. කුසලස්සවප සම්පදා. හැමකුසල් ඉපැද්දිය යුත්තය සවචිත්ත පරිියෝදපනං. තමාගේ සිත පිරිසිදු කරගත යුත්තේය ඒතම් බුද්ධාරණ ශාසනං. මහා කරුණාවෙන් ලෝකානු කම්පාාවෙන් බුදුවරු ලෝකේයට ධර්මේ දේශනා කරනවා. අපට මේ ශ්‍රීසත්් ධර්මය දේශනා කරඩ. අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවීවා. නමෝතසභගවතොවරහතෝ සම් සම්බ්දස්ස සාදු සාදුසාතු පින්ගතුනේ සිත පිරිසුදු කරගඩ සිත රැකගණ්ඩ කෙනෙක් කැමති වනන් මේ හිතේ ආරක්ෂාව නැතිවෙලයන්ට ප්‍රධාන හේතුවක් තමයි පවිටන්ගේ ඇසුර. පවිටි කාස්රයට අපි පුරුදු වඋනොත්හෙම විටන්ගේ ඇසුරට අපේ ජීවිත වැටුුණොත් අපි කොච්චර ආස කළත් හිතරැකගන්න කරගන්න බැරුයෙනවා. හිතට හලාහල විස ඇතුල්වෙනු අපට නොදැනීම අසත්පුරුසියෝ නිසා යංකිසිගෙනකුට හිතරැකගන්නවා කියලා මහාලොකු අදහසක් නැතත් එයා සත්පුරුසිෝ ඇසුරු කරන වනං ඒ සත්පුරුස ආශ්‍රය නිසා හිත රැකගන්්ඩ ුවෝමනා කරන අවසද ලැබෙනවා. ඒ සිත රැකගන්් ුවමනා කරන අවසද කියන්නමුකක්ද. සිත්ත රැකගන්නා ආකාරය කියා දෙන්න ධරමය ඒක ලැබෙනවා සත්තුරුෂයකින්. සත්පුරුෂයගින් දහම්පදේ ලැබෙන්් ලැබෙන්ට හිත රැකෙන්ට පටන්ගන්නවා හිත රැකුනාා කියලා කියන්නේ ජීවිතීම රැකෙනවා. අපි කොයි තරම් වාසනාවන්තද අපිට මේ ඉදුර්ලබ මනුස ජීවිතය ඇතුළේ? එ බඳධ තුම් සත්පුරෘෂසියන්ගේ බනපදශ්‍රවනය කරන්නට වාසනාව දැපනනේ. අදත් මේ බනපදේ පංගතුනේ අපිශ්‍රවණය කරන්නේ සත්පුරුස ආශ්‍රයක් නිසාමයි ධර්මදාාන පින සිද්ධ කරන පින්ගවතු ොඩාක් සතුවෙන් ගෝස්තුමාසි දෙවන දිනට උ පන්දිනය යෙදුණු.ඉතාලියයේ වෙරෝනානගරේ වෙසෙන පින්වත් ජඒ සුජීව ප්‍රියන්කර මහත්මා අද මේ වගේ උතුම් වූ ධර්මදාන පිනක් සිද්ධ කරන්නේ එතුමාගේ උපන්දිනය නිමිති කරගෙන ආදරණීය දෙමාපියන් වන සුජීවත්ව සිටින පින්ංවා තේම් නන්දාමෑණියන් හට නිදුක්නි රෝගසුව සැලසේවා දීර්ඝහයිස සැලසේවා අම්මාට ධර්මාාවබෝධය පිනිස මේ පින් හේතුවේවා කින ප්‍රාර්ථනාවෙනුත් තමගේ මියපරලොෝ යන්ට ේදුණුව ආදරණීය පියාණන් වන පින්වා ජ ඒත් තිලකරත්න පියාණන්ට පරලෝ සැපේ පිණිස මේ ධර්මදානය හේතුවේවා කියන උතුම් ප්‍රාර්ථනාවන් බණපදේශ්‍රවනය කරන්න පළමුූ පිංගතුනේ. අපගේ කල්්‍යයානු මිත්‍ර ගුරු දෙවිඳුම් අපි වන්දනා කරමු ගුරු දේවෝත්තම් පරම්පූජනීය පින්වල් ලොක සාමින් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායුස දබත්වා සාධ සාතුසාධ සිත රැකගන්න සිත පිරිසදු කරගන්න ධරමයක්. අපගේ සම්බුදුරජාණන් වහන්සේ නොවදාලානන්. බුදුරජාන් වහන්සේ ලෝකයට පහළ වෙලා මේ සිතරැක ගන්න ධර්මය දේශනා නොකලා නම් පිංහතුනේ කිසි ආරක්ෂාවක් නැස්ති කිසි රැකවරණයක් නැති පිහිටක් නැති ජීවිතමයි අපට ලැබින්නේ. නමුත් වාසනාවකට මේ යුග ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහලවනා ඒ බදුරජාණන් වහන්සේ නම්මූ මහා සත්පුරුසරත්නය පහළවීම නිසා උපතිම් පවාතියන දෝස දුරු කරගෙන ඒ දෝෂයන් නැති නිදොස් හරි සැනසිද්දායක ජීවිත උපදෝගන්න පුළුවමිලාති නොදැ ඒ පුවත් අපිටත් හරි වටිනවා ඒ කතාපොරුත්ති මුල් කරගෙන අපේ ජීවිත ත්‍රැකගණ්ඩයන් ආ දරසයක් ට අරගන්න පුළුවන් දැන් හෙම සිදියක්ුුණා භාග්‍යිතුන් වහන්සේ ඒකාලේ වැඩහිටියේ විශාලා මහනුවර මහාවනේ කූටාගාර සාලාවේඉති ඔය විශාලාවී ඒකාලේ ගෞ්වක් ගෞ්වගානයේ දුරකින් මහානාගරය වටේට ප්‍රාකාර තුනකින් වටකරලා තිබලතිේනවා විශාලාවය කියලා කියන්නේ හුදට ආරක්ෂා සංවිධහනය කරගෙන රැකපු නගරයක් ඒ නගරේ හද්හ හදදා සත්ය හතක් රජවර රාජ්‍යපාලනය කළ. සමූහාඩු ක්‍රමයකටනේ විශාලාව පාලනය වනේ රජවරුම ඉඳල තියෙනවා හද්දා සත්වය හතක්. එපමනොම හිටිය යුව රජවරු. හද්දා සත්වය හතක්ම හිටිය සෙම්පතිවරු. හද්දා සත්ය හතම්ම හිටිය බාණ්ඩා ගාරිිකවරු ඉති ඕවඔයි විදිහ රාජ්‍ය පාලිනය එත්තම ඒකාලේ විශාලාවෙ තිබුණේ. ඔය කාලේ ඔය එක රජකුට රාජ කුමාරයෙක් හිටියා. මේ රාජකුමාරය හරිී දෘෂ්ටය. පොඩ්ඩි දේට තික්කුමනින් කිපෙනවා. කිපුනාට පස්සේ ආතාරින්නේ. නපුරකමින් දෘෂ්ටකමින් පන්න පන්න පලිගන්න ආංයේ ජාතිී කුමාරයෙක් මේ කුමාරය බොහොම පුංචි ඒකාලේ ංජුනාති ති ජකුමාරයන්නේ. මේ රජකුමාරය ඇතක්ක සේවකෙක් පොඩක් හරි කිපපුුණොත්තේම ඒ සේවකට සෑහෙන දඩුවමත් දෙනකම් මේ රජකුමාරයට හරියන්නේ. එච්චර දෘෂ්ටයි. මේ දුෘෂ්ට රජකුමාරයා ගැන අම්මතාත්තා පවා හරිී කනගාටයි හිටියේ. ඇයි අපේ අපි මේ පුත්‍රයග මේ දුෂ්ට ගති මේ දරගෙන තෙකට ඒ දුෂ්ටකම් කවර තුගන්නනලාද ඒ යායට උපතිම්ම වගේ තිබුණා. උප්පතිම්ම වගේ පින්වතුන ඇතැම් දෝස ඇතැ අඩුපාඩු මේ අපේ ජීවිත වලත් සමහලා නැද. උපතින්ම වගේ ඉවතියනෝ සංසාරෙන් අරගනාපු වගෙන එතකොට මේ කුමාරයට තිබුණේ හෙම දුෂ්ටකමක් කාගවත් වචනකට අවනත වෙන්නේ. රජකුමාරයෙක් නිසා කිස්සි කෙනෙක් කිව්වට ඒකට ටැහුම් කන් දෙන්නේ අවසානයේ මේ රජකුමාරයාගේ මෑනියනුත් පියාණුනුත් කල්පනා කළ අේ අපේ පුත්‍රයා මේ විදිහට දරුණු පරුස ගතිුණ එක්ක ලොකු මහත් වනොත්හෙම කවුරුත් අප පුතාට කැමති නැතිවේ. ඒනිසා මෙ චූටි කාලේම හික්මෝ ගණ්ඩ පුළුවන්න්නන් කොච්චරෙකක්ද. එහෙම දෙන්න කතා වෙනකොට ඒ දෙන්නට හිටතුනා. බුදුරජාණන් වහන්සේක ළඟට එකතු කරගෙන ගියානන් අපේ පුතා සමහල්ලාවට අපේ පුතාට දමනයක් වෙයි. මේ ච ටිපුතාව භාග්‍යතුන් වහස නැට එකතු කරගෙනගෙ හිල්ලා බුදුරජාණන් වහන්සිට කියා හිටිය ස්මීණී භාග්‍යතුන් හන්ස අපේ මේ කුමාරයා හරී නපුරුයි. හාරිම්ම සැඩ පරුසයි නිතර්රම කොරෝදන් ඇලියලි ඉන්නේ. මේ නිකන් ගින්නක් වගේ ස්වාමීණි කොයිවයලෙත් කෝපගත්ත ගමන්. අනේ ස්වාමීනිි අපේ මේ දර පැටියාට අනු කම්ප කරන සේක්වා. ඔහුට පිහිටක් වන සේක්වා. එතකොට මහාකාරණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙමවෝපියන්ගෙන් වෙන් කරලා මේ රජ කුමාරයාව පොඩ්ඩා නිදහස ඇවිදිින්ට එක්කංගිය. ඇවිද යන ගමන් භාග්‍යතුන් වහන්සේේ කුමාරයට අවවාද කළ පින්වත්දර වූ මනුස්සේ කුුණාම සැඩපරස රෞද්‍ර භාවය ඇතිකරගන්නට හොඳම නෑ. සැඩපරුසකම රෞද්‍රකම යම් අනස්ෙකුට තිබුණන්. තමම් බිහිකරපු මේනියන්ටත් ඔහුව එපා වෙනවා. තමන්ව ජාතක කරපු පියාටත් ඔහුව එපාාවෙනවා. තමන්ගේ සහෝදර සහෝදරියන්ට පවා හුව එපා වෙනවා නෑදෑ හිත මිතුරන්ටත් ඔහුව එපා වෙනවා. යමෙක් සැඩපරුස වනාම රෞද්‍ර වනාම ඔහු ඇසුරු කරට අනිත් අය භයවිෙනෝ. ඇයි හේදුව අනිත්තායට පුත්‍රය ඔහුව වේ පයන්නේ, හරියට විසගෝර සරපියකු පේනවා වගේ. විසගෝර සරපයෙකු දැකම හ්පි මේ කකොයි වෙලේ දශ්ට කරයි දන්නන්නේ මේක පැනලා දෂශ්ට කරයිද. ඒම බයකට ගැන්නන්නේ බලන්න පොළගෙක් වගේ දැක්කුත්. ඒ පොළගාව දැක්ක ගමන් ආපි ඒ පොළගා ඉන්න අහලකට යනෙ නෑන. සමාල්ලාවට එක ස්ථානක දදි පොළගේ අපි හම්බුනා කිය හිතු. ආය සමහට දවස් ගනන් සතිගන යනකම් එතන යනකොටත් දෙ එක පාර පොනගමතක්ව ඇැද වේ මෙතෙන තමයි හිටිය. එච්චර කර මේ දෘෂ්ටකමට නපුරුකමට අපි අකමැතින්නේ. කැලෙෙන් ආපු හොරෙක් වගේ තමන්ව කණ්ඩාපු සතෙක් වගේ තමයි අනිත් අයට දෘෂ්ට චරිත පේන්නේ පුත්‍රය ක්‍රෝධ බරිත පුද්ගලයා කොප්මන ලස්සන්ට හැඳ පැළඳීම හිටියත් අනිතයට ඔහුව ලස්සනට පේන්නේ. ලස්සනට ඇැඳග නාවත්තය? ්‍රෝධ රිත කෙනාගෙන හා යා අදන ලස්සනයි කියලා කාටවොත් හිතින්නේ. පුන් සඳක සිරියාවෙන් මුහුණ තිබුනත්. කරෝදේ නිසා ඒ මූුණ විරූපී වෙනවා. ක්‍රෝදේ නිසා ආයුදයෙන් තමන්ටම පහර ගහගන්නා ඉන්නවා. ක්‍රෝදේ නිසාම වහකාලා මැරන අඇත්තින්න්නවා බෙල්ල වෙවැලදාගන්න අඇත්තිඉන්නවා ප්‍රපාදලින් පයිනයති. අනුවම වෙහෙසන ඒ ක්‍රෝධ කරන තැනෙත්තා මෙලොව දීම ගැරහීමට පත්තිනවා පුත්‍රය මරණින් පස්සේ. නරකාදීත් උපදන්ට හේතු වෙනවා. එනිසා පුත්‍රය ඔයා මේ චූටි වයසීම නපුරු දරුණු එහෙම ගැතිකුණු හදා ගන්ටිපා. ඔයාගේ හිත දවේසයෙන් රැකගන්්‍ර. දවේසය කියනිෙ අහලකටවත් එන්ට දෙෙන්ට එපා. නපුරුකමින් ඔයාගේ හිත රැකගන්ට්‍ර. නපුරුකං අහලකටවත් එට දෙෙන්ටිපා. පුත්‍රය මෛත්‍රය, කරුණාව, අනුකම්පාව, ඉවසීම මේ වගේ ලස්සන ගුණදරම ඔයාට ලංකර ගැන්ට කියල බුදුරජාණන් වහන්සේ අවවාද කලා දෙ මේ අවවාද කරන්නේ තුන්ලොවම අතැඹුලක්ෂේ අවබෝධ කරගත්ත ලෝක නායක තිලොවටම අනසක් පවතින ආඥ්ඥා ඇති අපගේ බුදුරජාණන් වහන්සනේ. මේ අවවාද යහගනින්නකොට අනේ අර දෘෂ්ට කුමාරය බලාග නිද්දි සෞම්මය වනා ුදුරජාන් වහන්ට දෑත් එකතු කරගෙන වන්දනා කළ භාගිතුන් වහන්සට බොහෝම ගෞරම මේ වන්දනා කළලා මොකද සාමාන්‍යින් මෙයාට කෞරය අවාද කළොත්තිීම අවවාධ කරපුගෙනටත් ගස්සගෙන යන්නේ. හැබැයි එදා බුදුරජාන් වහසට වන්දනා කරලා මේ චූටි කුමාරය ඔන්න පිටත්වෙ ලාගයා. හරි පුදුම සගතයි. එදා ඉඳනා මේ කුමාරයා හිතාගණ්ඩ බැරිතර මෛත්‍රී සහගතයි හිතාගණ්ඩ බැරිතරම් කරුණාවන්තයි වචනයක් කතා කළ හරී මුරුදුයි. ඉතින් මේක අනිත් අයට කතා කරන්නම කරුණක් වුණා. දම් සබා හණන්්ඩ පේකතු වෙච්චි භික්ෂූන් වහන්සේලාත් එදා කතා කළේ දෘෂ්ට කුමාරයාගේ වෙනස ගෙන බලන්ට ආශමතුනි හරි ආශ්චර්යයි ඔය දෘෂ්ට කුමාරයා කියන කෙනාව කාටව මෙල්ල කර ගණඩ් බැරුව ඒ දෙමෝපිය හරි කනස්සල්ලනු ඉඳල තින්නේ. පොඩි වුණනාට හරි දරුණු පුද්ලයක්ලුණේ නමුත් බලන්ටායිස්මුතුනි අපගේ භාග්‍යතුන් වහන්සේව එකමික මොහොතයි ඇසුරු කළේ. බුදුරජාන් වහන්සේ එකමික වතාවයි අවවාද කළේ. ඒ එකමික මොහොතිින් හරියට විසසහිත සර්පයකුගේ විසදාළ ගැලැව්ව වගේ. මේ කුමාරයා සම්පූර්ණයෙන්ම තැම්පත්තුු නනුවේ. සම්පූර්ණයෙන්ම නි උුණා නොවේ. එතකොට ඔන්න මේ කතා බහ ඉන්න වෙලාවේ අපේ ලොවතුරා සම්මා සම් බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. භාගිතුන් වහස හුව භික්ෂූන්ගේ මහනි නිමුකද මේ කතා වාමීණී භාග්‍යතුන් වහන්ස අර දුෂ්ට ගති ලක්ෂණයක් තිබුණු කුමාරයාව බුදුරජාන් වහන්සේ එකමෙකවවාදී දමනයකරපයක ගැනයි අපි කතා කළේ. බුදුරජාණන් වහස වදාලා මහනිනී. ඔය දුෘෂ්ට කුමාරයාට, දේසයෙන් කේන්තියෙන් කරෝධිහින් තමන්ගේ හිත රැකගන්ට උදව් කළේ මං මේ ජීවිත විතරන්නෙමේ. මහනනි ම ඇත් අතීතය උපායෙන් උපක්‍රමයෙන් ඔය කුමාරයට කේන්තියෙන් ක්‍රෝධයෙන් හිත රැකගන්ඩ උදව් කරලා තියෙනවා. එතකොට භික්‍ෂූ ඇහු ස්වාමීණි මොකදදේ අතීත පොත. ඒ මොතේ බුදුරජාන් වහන්සේ වදාල නුවන වැඩෙනු බෝසත් කතාව තමයි. ඒක පන්න ජාතකය. ඒක පන්න කියලා කියන්නේ එක කොහොඹ කොලි කියන අර්ථය. ඒ පන්න කියලව එක පත්්‍රය මේ පත්‍රේ වෙනමොකක් වන්දමි කොහොඹ පත්්‍රයක් තිත්ත කොහොම්ඹ කොලයක් ගැන කතාව. බොහෝ මෑ තතීතයේ බරනැස බ්‍රහ්මදත්ව කියන රජුරූ රජකන් කලා ඔය කාලෙ පින්වතුනේ අපේ මහා බෝධී සත්ත්‍යයන් මහන්සේ බරනැස සිටු පවලක ඉපදිලා වයිසට පත්වනට පස්සේ දෙමෝපියන්ගෙන් අවසරගෙන හිමාලෙට ගිහින් රිෂිවරය ඉදිට මහනො වන. මේ රසින් වහන්සේ ඉතාම කෙටිකලකින් දිහාන අභිහිඥ්ඥා උපදවාගෙන බහමානු භව සම්පන්න තාපසය කුණා. බෝසත් තාපසින් වහන්සි ගොඩාක් හිමාලිවාසය කරලා එක කාලයක ලුණු ඇැඹුල් හිීම පිණිස බර නැසට ආවා. බරනැස් නගරයේ දැන් මේ බෝධි සත්ව තාපසතුමා පිඩි සිංගායනෝ ද බනැස් රජරුවන්ට දකින්ට ලැබුණා ඉතාම සංසුන් ඉතාම තැන්පත් දැක්කත් නිවෙන තාපසයෙක්. රාජපුරුෂය යවල මානිගාවට ගෙන්න්න ගැත්තා. ගෙන්න්නගන කතා බහ කරලා. ඒ වෙලාවේ රජතුමා බෝසත් තාපසතුමාට පැහැදිලා කියනවා අනේ තාපසතුමනි ඔබහන්සිව දැක්කත් අපට ඇති. ඒනිසා ඔබහන්සිේ මේ බරණැස්ට වැඩම කරපි එක ටික කාලයක් රජවියනි නැති ලඉට කියලා. ඉතින් සතු තාරාධනව බාර ගත්ත. දැන් මේ බෝසත් තාපසතුමා වාසයකරන්නේ රජුරුවන්ගේ වයනෙ. ටික්ක දවසක් රජරුව මේ තාවස්තුමා ඇසුරු කරනකොට රජරුවන්ගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නයක් මේ තාසස්තුමාට කියන්න හිතුුණ. බොහොම විවේකින් කියනවා. අනේ ස්වාමීනි මම් බරණැස් රජුරුවෝ වනාට මං හරරි කනස්සල්ලෙන් ඉන්න මගේ පුත්තාගැන සාමිනි මගේ පුතා තහම චූටි. හැබැයි පුද්දුම්ම තරම් දෂ්ටයි. පෝඩ් එහෙ මෙහ වෙන්ඩ බෑස්වාමීනි හරියට දන්්ඩකින් පහරකාපු සරපේක් වගේ පන්න 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 කරෝධීන් දස්්ට කරනවා. මගේ මේ පුත්‍රයාට මේ විදිහේ ගතිලක්ෂණ දිගින්දිකට තිබුුණොත්. අනාගති රටවැසියටට පවා මගේ පුතාවේ පවවෙේ කියලාහිනවා. එනිසා ස්වාමීනී මගේ පුතාට අනුකම්පා කරන සෙක්වා කියල අර තාපසින් වහන්සේට මේ කතාව කිව්වා. තාපසින් වහන්සේත් කිව්වා හරි රජතුමනේ ඉතින් එහෙමනං දවසක් එකතුකරගෙන එන්ටකෝ ඔය සැඩපරුස නපුරු කුමාරය. අපිත් බලමු ඉතින් මොකක් හෝ උපායකින් කුමාරයාව දමනය කරට. තින් රජරුවෝ මේ දෘෂ්ඨ කුමාරයාව ෝධ සත්ත තාපසින් වහසට එකතු කරගවා. තාපසින්හන්සිෙත් කුමාරයාගේ අතින් වන්න අල්ලගත්ත. අර රජවයන ඇවිදින්ට පටන් ගත්තා. ඔහොම රජවයන ඇවිදි යනකොට මේ තාපසින් වහන්සත් හිතනවා රජකුමාරයාව දමනය කරන්න පුළුවන් යඟුපායක් මෙහෙම බල බල යනකොට ඇතින් දකිට ලැබුණා කොහොඹ පැලයක් ි කොහො පැළය තාම නිකන් අගල් හතරක් පහ කිස්සිචි පොඩි කොහොම පැලය කොලත් කීපය ඇවිත්තියෙන්නේ ඕක දැක්කා දැකල බෝධි සත්ව තාපසින් වහසේ කිව කුමාරය ආම්බලන්ට අර චූටි පැලි පේුවනේ ද කොල ඇයි දෙකයි තියෙන්නේ. කුමාරේ ගිහින් ඔය කොලයක් කඩාගෙන කාල බලන්ට මොනරහද කියලා ඕවු එතකොට මේ කුමාරයා දුවගෙන ගියා ඇතෙන්ට ගිහින් අර පුංචි කොහොම පැලෙන් එක කොහොම කොලයක් කඩාගෙන මේක කෑවක් කටේදාගෙන දෙපාරයි විතර හැපුේ තුතු කියලා කියලා ගැහුවා. කෙල්ල ගහලා අර පොඩඩි කොහොම පැලේ උඩ්ඩ පැනලා පාග පාග තැලුවා සම්පූර්ණින් තැලුවා. එතකොට බෝධි සත්ව තාපසතුමා බලාගෙන ඉන්නවා මේ කරනද බලං ඉදල කිව්වා ඇයි කුමාරය කොලේ කාපු ගමන් ඔබ මේ මුලු පැලේම තලලවිනාස කරන්න තරන් මොකක්ද මේ වනේ මොකක් දයි පැළෙත්තක් තියෙන ඔච්චර නොමන අපේ එදකොට කියනවා තාපසතුමන මේක මේ පුංචිවට තිබුණට මහ හලාහල විස වගේ කොළ ඇති ගහක්නේ අපේ ම මේක මේ පොඩි කොලයක් කෑවේ මේකේ තිය සැර මේකෙ තියන තිත්තා මේක ලොකුමහත්තුනොත් එහෙම මේ මිනිස්සුන්ට සෑහෙන හානියක් වෙන්න පුළුවන්. එනිසයි ම පෑගුවයි උදුරල ගලවල විසි කරන්න රණය කියලා මේක ුමාර අර ඉතුරුවචි කැල්ල තතින් ඇදල මේ කොහොම පැලි මුලින්ම උදුර ලයින් කරා. අයින් කරන ගමන් කිෙව්වා සතරංගුලක්වත් විතරක් උසනය නොය මේ ගස. තිබෙන්නේ එක කොලේ නමුත් එහි ඇත්තේ මහවිස මේ කොළ කැෑවෝත් ලැබෙන්නේ අපට හලා හලවිස ලොකු වනොතින් මේ පැලේ රටටම පැතිරේ විස ඒකි මේ පොඩි කුමාරය. එතකොටන්න බෝධි සත්වයට අවස්ථාවක් ලැබුණ බෝධි සත්‍යය කියනවා ඒ කනෙ කුමාරය දැම් බලන්්‍ර. ඔබ තාම කොහොඹ පැලේ වගේ තාම චූටි කෙනෙක් ඔොබ ඒ වුනාට ඔබ දැම්මම තිත්තයි. දැම්මම දරුණුයි. කුමාරය මේ පැලේ ලොකුුණුතින් මහා විනාශයක් වේවි කියලනේද. ඔබ පාගල විනාස කරල දාලා මොනින්ම උදුරල ඒ වීසී කළේ ඉතින් කුමාරය ඔබ ගැනත් මිනිස්සුන්ට හිතුුණුත්දේම. මේ පොඩිකාලේම මේ කුමාරය මෙචර නපුරුවී මෙච්චර දුෂ්ටයි. ඉස්සරහාට යනකොට මෙයා ලොකුමහත් වෙද්දී. අපිට විසුමක් වැඩනය ක හිුණු. මේසු කුමාරයාාවත් පලලා වීසිකල්ල දහඩ බැරිනේ.ඒ නිසා කුමාරය නපුරු තත්ත පරුස ගතිලක්ෂන ඇත්කරගන්නික නේද හොඳ. ඊට වඩා හොඳ ඇද ඔයාගේ හිතඇතුරට මෛත්‍රිය, කරුණාව, මුදිතාව,ඉවසීම උපේක්ෂාව සමාවදීම වගේ සෞම්මය ගතිගුණ මිහිරි ගතිගුණ ඇතිකර ගත්තුන් නරකද කියලා කිව්වා. මේ අවවාදී අර කුමාරයගේ හිත ඇතුළට කාවැදවා බලඩ ලස්සන උපාය. ඒකයිමං කිව්වේ සත්පුරුෂයයාගේ ආස්ශ්‍රය ලැබුණුන් අපේ ළඟ සමට උපතිම වගේ තිබෙන්න්න වූ දෝස පවා පින්වතුනේ අපට හදා ගැන්න පුළුවන්. සත්පුරු ශආස්ත්‍රමයි වටින්නේ එකද සත්පුරුසය තමයි හිත රැක ගණ්ඩ උදවකර තරකගන්න සත්පුරසිය උදව කරවා කියෙනනික ලොකු ර්යති න සිතරැකුණොත් ජීවිතමරැන. එන සත්පුරසිය උදව කරන්නේ ජීවිතීම රැක ගන්න. බෝසතන් වහන්සේ නිසා එදාඒ දුෘෂ්ඨ කුමාරයා ඔය විදිහට රැකුණා. ලෙච්වීන් අතරේ හිටපුූේ විශාලාේ දුෂ්ට කුමාරයා බුදුරජාණන් වහන්සේ නිසා රැක්කුණා බාගෙතුන් වහස වදාන මහන දා දුෂ් ක මාරයාාව හිටේ ඔය ච්වී ක මාරයාමයි. රජතුමාව හිටියේ අපේ යානන්දයවූ යහපද දෙස අවවාද දීපු තාපසතුමා මහබෝධි සත්‍යයව වන මයිී කියලා. ඔය ඒක පන්න ජාතකයේ දේශනා කළේ ඒකින් අපිට හොඳට තේරුම් අරගන්න පුළ නුවනොපද ගන්න පුළුවන් සත්පුර ශස්්‍රයක තියන මටිනානකම. ඒකයි භාගිතුන් වහස වදාලේ බජේත මිත්තේ කල්්‍යයාන කල්්‍යයාන මිත්‍ර ඇු කරට ජත පුරි ුත්තම තු පුරු ඇසු කරට. ොත් භාගතුන් වහන්ස ඇසු නොක යුතුයි කියෙන වදාලා. න බජයි පාපක මිත්තේ පවිටුනං ඇසුරට ගන්ටිපා න බජයි පුරිසාදමි අදමියෝ ඇසුරට ගණ්ටිපා කියෙට ඇයි පිංවතුනේ පවිටෝ අදමයෝ ඇසුරට ගත්තුත් එෙහිෙම ඒක තමන්ගේ ජීවිතයට සිද්ධ වෙන විශාලතම ශාපය වෙන්නත් පුළුවන්. විශාලතුම සාපය වෙන්නත් පුළුවන්. පවිටන්ගේ ආශරය නිසා කොච්චර ජීවිතවලට ශාප වැදුනද. ලවතුරා සම්මාහා සම්බුදුරජාණන් වහන්සේ මේ පවිටන් ආශුරී තියෙන භයානකගම ගැන ඉස්මතු කලා අවස්ථාවක ඒකාලෙත් භාගිතුන් වහන්ස වැඩහිටි රජගා එදා පෝය දවසක් ලසනට හඳ පායලා තිබුණ එදා රාත්‍රයේ අජාසත්්‍ය නිරිදා ජීවක වෛද්‍යචාරය තුමාත් එක්ක බුදුරජාණන් වහන්සේ බැහැදකින්ටවා ාගතුන්හන් හඳපායපු රාත්‍රී පන්සීයක් වු මහා භික්‍ෂු සංගිහත්තෙක්ක ජීවකඹවනී වැඩහිරියා. බුදුරජාණන් වහන්සේත් භික්ෂ සංග්‍යාත් දැක්ක මං අජාසත රජරගේ හිත අප්‍රමාණ පැහැදිලා. භාගිතුන්හන්සිර වන්දනාමාන කරලා එදා බණයහවා. එදා බුදුරජාණන් වහන්ස කියාදීපු සූත්‍ර දේශනාවවදීග නිකායේ සාමන්‍ය පල සූත්‍රය ඉතාම දීර්ඝ දේශනාවක් භාගිතු වහන්ස වදාළ ඒ දේශනා වහග නිදලා රජරු ප්‍රමාණ හිත පහන්වෙල බුදුරජාන් වහන්සට වැැදන මස්කාර කරලා නැගෙට ලේනවා. රජරුව ඇත්තනා විතරයි බුදුරජාන් වහන්සේ භික්ෂන්ට වදාලා මහනයු බන්්‍ර ඔය අජා සත්ත කියලා කියන්නේ. අද මේ අහපු බණකතාවන් බොහෝ හිත පහංකර ගැන්ට වාසනාවන්තු වනා ඒත් බලන්ට මහනනි තමන්ගේ පියාණන්ව ගාතනය කිරීම නිසා ඔහුට ධර්මාවබෝධ කරන අවස්ථාව නැතුූගයා මහනනිි පිත්‍රරූ ගාතනය නොකර තිබුණා නං මේ බණෑසූ වාසනේම සෝතාපන්න පලේ සාක්ෂාත් කරන්නට තරම් වාසනාවක් ඔහුට තිබුණා ඒත් මහනනි බලන්ට අසත්පුරු ආස්ශ්‍රයක තරම අසත්පුරුෂයගේ ආශරීෙන් හිත පිරිහිච්චී තරම හිතක තිබමනු කුසලතාවයන්නේ දම මේ වෙහිලා ගිහින්තියෙන්නේ. ඒ හිතේ තිබන කුසලතාවය ධර්මාවබෝධ කරනට. නමුත් අසපුරුස ආස්ශ්‍රය විසින් ඒහිතේ තිබනු කුසලතාව වනසල. එන හොදරම තේර නොනේද පිංගතුනේ හිත රැක ගැනීමට තියෙන ලොකුම බාධාව තමයි අසපපුරු සයා. අසපපුරුස දේවදත්වයා වැසුරු කිරීම නිසා. අජාසත්්‍ය කුමාරයට ධර්මාාවබෝධ කරන්නති අවස්ථාවපව වැහිලා ගියා. කිය බදුරජන්හස දේශනා කළා. භික්‍ෂුන්ට හරි සංවේගයක්කුපන්න. එදා රෑ එලිියුනාට පස්සත් උදේසන කාලේ දම් සභහමන්ට පෙට එකතු වෙලාත් භික්ෂූග කතාාවෝක නේ බලන්ට ආශ්මතුනි අප ජාසත්ව රජරුවන්ට වෙච්චි වාසනාවක් මේ අසපපුරුස දේවදත්වයාට කිරිපවන්ට ගිහිල්ල. අවසානයේ තමම් පීතෘු ගාතන කරමයට හවුල්ලුන ආනන්තරී පාපකරමයක් කරගෙන තමාන්ට ධර්ම අවබෝධ කරන අවස්ථාවත් වාගත්තන වය කියල ඔන්න කතාාවෙනවා. ඔය මොතේ වහගෙතුන් වහන්සේ දම් සභාවට වැඩිය. කතාග්‍රමින් හිට පුකාරණය දැනගෙන බදුරජන්හන්සුව වදාලා මහනිනී ඔය අජාසත්ත රජුරුව අසත් පුරුසියන්ට කිරිපවන්ඩ ගහිල්ල මේ ජීවිතය විතර වෙනසුනා නෙමේ. අතීතත්තුහමයි. අසපපුරුසියන්ට කිරිපවන්ඩ ගිහිල්ල. ආසප පුරුෂයන්ට සවික්තිය දෙෙන්ඩ ගිහිල්ලා. අසපපුුසියෝ නගා හිටුවඩ ිහිල්ල අවසානයේ ඒ අසපපුරුසිය තමාවම මරාගෙන කෑවා. එදකට භික්ෂූන් අහන්සලා විමසා සිටියා ස්වාමිණි භාග්‍යතුන් වහන්ස මොකක්දේ අතීත පුවත අපටේගෙන කියාදෙන සේක්වා බුදුරජන් වහන්සේ මොහොතේ වදාලා නුවන වැඩෙනු බෝසත් කතාවක් සංජීවජාතකය සංජීව කියන තරුණයාගේ කතාව. බොහෝම ඇත් අතීතය පින්ංවතුනේ අප බෝධී සත්වයන් වහන්සේ බරණෙස් නගරී බොහෝම උගතෙක් විදිහෙට ඉපදිලා හිටිය. සාමාන්‍යින් තරුණවායසට එනකොටම ඉගෙනගෙන අවසං කළ යුතු ශිල්පසිියල්ල පාහි අවසංකළ. බෝධි සත්වයන් වහන්සේ බරණෙස දිසාපාමුක් ආශාරීම් බවට පත් වුණ. බණණැසට පුව සිට්ටු තරුණයන්ට රාජකයේ තරුණයන්ට ශිල්ප උගන්නන දිසාපාම කාචාරයෙන්ගුණේ අපේ බෝධි සත්වය. ති බෝධි සත්වයන්ගේ ඇයටත ඒකාලි පන්සීයක් ශිෂ්‍යියෝ ඉගෙන ගන්නවා. ශිෂ්‍යන්ට ගුරහරුකන් කියද දෙද. තින් ශිෂ්‍යෝ එක ශිල්ප ඉග ගන්නවානන්නේ එහෙම හොයාගැන. ඔයා අතර ඉහිටියා ශිශ්‍යයක්යා දක්ෂය. එයගෙනම සංජීව සංජීවට පුළුවන්කමත් තිබනා මැරුණු සත්තුන්ට පනදෙන්ට පුළුවන් මන්තරයක් ඒක මේ සංජීව මේ විශේෂ සල්පයක් විදිී ටින ගත්ත එක. සාමාන්‍යෙන් මැරුණු සතෙකුට මෙයාට පුළුවන් මතුරලා පණ දෙන්න. හැවයි සංජීව ඕක දැනගෙන හිටියට සජීව දැනගෙන හිතනේ මතුරලා පණදීපු සතාව දමනය කරගන්න ඒක දන්නේ අරකින් හරි ආනාම්පරල හිටි. මට ඕන මැරුණු සතකුට පණ දෙන්න පුළුවන්. සංජීව දවත් තමන්ගේ මිත්‍රයෝ ටිකත් එකක ගිහින්තිෙනවා කැලේට ඔය දරටිකක් එම කඩාගෙන ඒකාල ශිෂ්‍යයන්ට හිම තිබිල තියෙනවාන ආචාරිවරයාගේ නිවසේ නිගරගන්නේ. එතකට පන්සයකට කණ්ටම අනිකුත් තවශ්‍යතා සපුර ගණඩ දරයපේ. සතික සැරක ද ශිෂ්‍ය ඔක්කොම කලේයන දරකඩ. සංජීවන් මිත්‍රයොත්තක දරඩ ගිය. දරකඩන්ඩ යනකොටම පාර අයින ව්‍යාග්‍රයක් මැරිලා. මැරුුණු ව්‍යාග්‍රයක් දැක් අවිතර ඉතින් අ රුණ යුටිකොක්කුම ව්‍යාග්‍රියය වටරගෙන මූගේ නිය පොතු කොහොමද පහිටල තියන්නේ. මගේ දත්කොහමද තියන්නේ දැන් මරු ව්‍යග්‍රය නද පි ද ්‍යග්‍රය හිල්ලක රික් කරල න්න න්න. මැරුණු ව්‍යාග්‍රියාව වට කරගෙන දැන් කට්ටියට හරි මේ මේක පුදුමම දෙයක්. මේ තරුණයෝටික ව්‍යාග්‍රයාව එ මෙිහින් උස උස බලබල හිටිය. ඉද්දී සංජීවට එක පාර මතක්ක වුණා තමන්ගේ මන්තරය. සංජීවකිව මේ ේ නුබලා මේ මැරිච්චි සතෙක් දිහා බලබල පුදුම වෙන හැටි. නොබලා දන්නවාද මං දන්නවා මන්තරයක්. මන්තරයට පුළුවන් ැරුණු ව්‍යාග්‍රයයට පනදෙන්ට. මගේ මන්තර මේකට පනදේන්ට දෙග ලැව. අර තරුණය ගැස්සුුණ කිව්ව ආපූමි මේක ව්‍යාග්‍රේක්. මේකට පනදීලා මේකම මේ මැරිලායින්න හින්ද තම අපිත් බයක් නැතුම ඉන්නේ. මේකට පනදීලා නැති අරුබුදය කරගන්නවා ඕන්න අදහස නැති කරගන්නකිව. සංජීකනව බෑබෑ මට මගේ මන්තරේ පරික්ෂා කරලා බලන්ඩ මෝන. එතකොට අර යාලෝකිව මේ පරික්ෂ කරනවා නන් අහිංසක සතෙක් මැරිලා ඉන්නවෙලාව බල ඒකට මතුරලා පරිීක්ෂ කරනු මේහිකා මේ අසපුරුස සතෙක් නොවෑ. මේකා තමන්ට පනදීපු කියෙනාව ඕනන් මරාගෙන ක්ඩපුලුවන් සතෙක් නේ. එපාකිවෝක සංජිවකනෝ බෑමයි. මට මේකට පනදෙන්ට ඕනමයි. එතකට යාලෝකිව හරි ඔහේට ඕක කර්ඩ මඕන්න අපි ගහකටුවත් ගොඩ වෙනකං ඉන්ටයකි්වා. මිත්‍රයෝටික ඔය ළඟළඟ තිබුණු උසගස්සලට රැංග. සංජීව දැගඉති තමගගේ මිත්‍රයොත් ගස්සුලට වෙලා බලගහින්න නඕන. මං පෙන්න්නන්නම් මගේ වැඩ කියලා මැතිරුවා. මැරුණු ව්‍යාග්‍රර් මැතිරු අවිතරයි මේකා නැගෙට්ට නැගිටලා බලනකොට ඉන්න සංජීව විතරයි ආ ඒක මොහොතක් වන්නේ. එහෙම පෙන්න්න පැන්න ගමන් ගෙලෙම් මල්ලලා ගෙල කැඩුවා. සංජීවවත් ඇදගෙන මැරිච්චි මලකුණත් ඇදගෙන ඒ ව්‍යාග්‍රයා කැලේට පැන්ලගිය. ගස්ුවඩ ඉඳලා වෙවල වෙවුල අර කොල්ලොටිකෝක බල හිදල ව්‍යාග්‍රයා ගයා කෙලා ගැරගත ගම ගස්වලින් බැහැල ඉක්මට දුවගෙනවා ආචාරෙන් නගට. ඇවිල් ආචාරීන්ටිති විස්තර ඔක්කෝම කිව්වා. අනේ ආචාරණි මේ මෙහිමිකක් වුණේ ව්‍යාග්‍රයගැෙ මේ වැරද. වැරදකාගෙද. මේ මැරිලා වැටල හිරපු ව්‍යාග්‍රයාට පණදීපු සංජීවගේමයි වැරැද්ද බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ මොහොතේ මහනින දැනවගත් දෙසාපාම කාචාරයෙන් බොහෝම වටින අරථයක් ඒ ශිසු පිරිසට කියල දුන්න. මොකදදේ අරතේ ආසන්තං යෝ පග්ගන් හාති ආසන්තං වූපසේවති යමෙක් ලාභ සත්කාරද තනතුරු හා සම්මානද අසත් පුරුෂයාට දෙමින් ඔහු නතු කරගන්නේ මෙවැනි දුසිල් පුද්ගලයක්න් නිතරම ඇසුරට ගනිමින් සිටින කෙනා ඔහු නිසාම විපතට පත් වන්නේ සංජීවද මතුරු දපා කොටියට පනදෙන්ට ගියා අසත් පුරුස කොටියා නැගිට ඔහුව මරහා ගත්තේ අසත් පුරුසියන්ට කිරිපොවනවා කියලා කියන්නේ තමන්ගෙම විනාසේ. ඒවගේ විංගදුන මේ හිත තුලි වනත්තිනවා ලාමකුසල්. ඒව ගනු වනත් එහම හිතුවට වැරද දන්නේ. දවේසේට කිරිපොවන්ට එපා ඉරිසියාවට කිරිපොවන්ට එපා කහකකන් ගුණමකකංගොල්ට කිරිපොවන්ට එපා අනිකු දලාමක පාපි අකුසල් වලට කිරිපවන්ටපා අසත් පුරුස පවිටන්ට අවදාවත් කිරිපවන්ටපා ඒකෙන් තමන්ගේ ජීවිතයට මයි විනාසඉන්නේ. බලන්නේ අසපපුරුසය තමන්ගේ දිවිගමනතු වනසාගෙන දැ දේවදත්තා තමන්ගේ ජීවිතය වනසගත්තා. ඇැබැයි වනසාගත්තේ තනියමනෙමේ තමන්ග එකට වෙතලා එකතු වෙලා හිටපු සියරු දෙදනාවත් වනසගෙන තමයි. දෙව්ද නිරේගයේ. එනිසා අසත්පුරු ශාස්්‍රය නම් භයානක මයි. ලෞතුරා සම්මා සම්බදුරජාණන් වහන්සුවේ දේශනා කළා මානනෙහි එදා මෙැරුණු ව්‍යාග්‍රයකොට පිහිටවැඩ ගිහින් ඒ ව්‍යාග්‍රයාගෙන්ම ගාතනයට ලක්වෙච්චි සංජීව තරුණයා වෙන කෞරන්නෙවෙයි ඔය අජාසත්ව. දිසාපාම කාචාරින් බවට පත් වනේ මහබෝධි සත්‍යය වන මමයි කියලා බුදුරජාන් වහන්සේ. ලස්සන ජාතක පූත සංජීව ජාතකය කියල දු ඉතින් මේ වගේ ජාත කතා මුල් කර ගෙන පින්වතුනේ ජීවන ගමනේ සිතරක ගැනීම ගැනත් යම් අදහස අපි ඇතිකර ගැන්ට ඕන. ඒවගේ මයි සිතරක ගැනීම උදෙසා අපට සත්පුරු ස ආශ්‍රය කොච්චර උදව්වත්ද ආසත්පුරිස පවිටන්ගේ ආශ්‍රය කොච්චර සාපයද. ඒකත් හොට තේරුම්ගන්න ඕන පඟතුනි හිතක් ඇතුළේ හිත ආරක්ෂ කරන ගුණවත්කම් හැදෙන්නේ අපිට නිතර අහන්ට ලැබෙන අදහස් ආකල්ප නිසා. අපට නිතරහන්ඩ ලැබෙන්නේ යම් යහපත් අදහන යහපත් ආකල්පනන් ඒක හිත රැකින්ඩ ගොඩා කුදම කරනවා. අපට නිතර දෙවේලි මහන්ට ලැබෙන්නේ මහ පහත් අදහසන ලාම කදහසන හිතේ යන ැවරණන්නේ නැතුවෙල යන්නේ ඒ අදහස් නිසාමයි. ඉතින් බලන්ට. ඇසුරක් නිසා නේද හිතේ රැකවරණය හැදෙන්නේත් හිතේ රැකවරණ නැසෙන්නේත්. අයහපත් ඇසුරකින් හිතේ රැකවරණ නැසෙන්නේය. යහපත් ඇසුරක් නිසා සිතේ රැකවරණය හැදෙන්නේය. මේක ගැන හොඳ අදහසක් ගන්න පුළුවන් රාජෝවාද ජාතකින් රජවරුන්ට අවවාද කරමින්. වදාල ජාතකපුූත බුදුරජාණන් වහන්සේ ජාතකතා වදාලේ පසේනදී කෝසල මහා රජ්ජුරු නිසා. දවසත් භාගතුන් වහන්සේ දෙවරම් වෙහර ඉද්දී දවල්කාලේ කොසොල් රජුරු ඇවෙල්ලා. භාග්‍යතුන් වහන්සේ විමසුව මහරජතුමනි මේ දහවලේ හදිසීමමුකර. අනේ ස්වාමිණි භාගතුන් වහන්ස මංම පැමිණේ අද ස්වාමිණ මං හරී සන්තෝස කරුණක් කලා ස්වාමීණි අපේ මේ රාජ්්‍යයේ අධිකරණ සමත සාලාවේ ඉන්න අමාත්‍යය හරි අසාධාරණු විදිහර තමයි නඩු විසිඳදලතිේ. කිසි යුක්තිසාගත විදිහට නෙමේ නඩුවිසඳල තිෙරන්නේ. චන්දීෙන් දවේසිෙන් බයි මෝහින් අගතීර ගෙල්ල සතර අගතය තුළමයි නඩු විසඳලතියෙන්නේ. ස්වාමිනිි මටඕක ආරංචනාට පස්සේ මම අද බොහොම සාාරණ විදිහට යුක්ති සාගත විදිහට නඩුවක් විසඳ. ධාරණ ැිය යුතුකිෙනනට සාධාරණ දුන්න යුක්තිය ලැියයුතුකිෙනට යුක්ති දුන්න ස්වාමිණිමටාට හරි සත්තුටුයි. මම ඒකයි මේ ඔබහන්සයෝ බැහැද කළ වදනා කරඩාවේ භාග්‍යතුන් වහන්සේ කාන්තින් මගේ මේ ක්‍රියා අනුමෝදං වෙනවා කියලා දන්න නිසා. බුදුරජාණන් වහන්සේ අදාලා මහරජුරුවෙන දැහැමින් යුක්තව සාධහරණ අුරින් අඩුතිීදු ගැනීම කොසලයක් ඔබට මේ ජීවිතය ඇතුළේ ඉපදීම ගොඩාක් විශේෂස කරනුකුන් දෙමේ. හේතු මහරජුරුවනි මා වැනි සම්බුද්ධතයට පත් වෙච්චි ශාස්තෘවරයෙකු ඇසරු කමින් දහමින් අවවා දනු ශාසනා නිතර ලබන ඔබ සාධහරණ දාරමික නඩුදීන්දු ගන්නවා කියන එක ඒක සාමාන්‍යී වෙන්ඩෝන දෙයක්. නමුත් මහරයිසුමනේ ඉස්සර අතීතයේ සම්බුද්ධත්තයට පත් නෝනුනවැනැත්තන්ගේ වචන පිළිගෙන පවා සාධහරනුව ධාර්මිකව ඇතැම් නුව නැත්වූ කල්පනා කළා. දරමයට හිස නැමුවා. නැනවතාගේ ඔවභාාවේක. නනවතා ධරමයට හිත නමනවා. ධරමය ඉදිරිී තමන්ගිරඟ මොනමොන අඩුපාඩු තිබුණත්. ධර්මය නිවැරදී කිය තැනට එන්ඩ පුළුවන් නනවතාට. එක තමයි නුව ැත්තෙකුගේ තියෙන අසිරිය. සමරලාවට මේ සංසාර ගමනේ එක එකක දෂසාග දේවල් තමන් ජීවිත යෙෙන පුළුව නමුත්තියාට දර්මය හන්ට ලැබච්චිකමක් නුවන තියනවන ධරමයට හිස නවනව මයි. තමන්ට නුව තියනොද නැත්ත කිය ඳනගන්න පුුවන් හො තැක් මේක. තමන් තමන්ගේ රාගේ සාධාරණ කරනය කරන්න ඇත්න. තමන්ගේ කේන්තිය සාධාරණී කරණය කරන්න නැත්තං. තමන්ගේ තියෙන අකුසල් සමන් සාධාරණය කරණය කරන්න නැත්තං. ධරමයමනං තමන් උතුම් දේකොට සලකන්නේ එයා නුව නැත්තෙක්මයි. ඒක හොඳදයට තේරනෝපිගතුනේ මේ ජාතක පූතින් මේක සිද්ධ වනෙත් බොහෝ මෑ අතීතයේ බරනැස්සු රාජිය. බරණෙස්ස රජ පවුලේ තමයි ඒ ජීවිතයේ බෝධි සත්්‍යය උපන්නේ ෝධසත්වය වහන්සේ තරුණ වයසට එනකට ෆේරජ්ජුරුවෝ කාලක්‍රයා කළා. එතකොට මේ බෝසත් කුමාරයා මුළු බරණසම තරජුවිදිට රාජාබිසේක කළ දැන් වන්න බෝධිත්‍යයතමයි බරණැස් රාජ. බරණ මහරජරුවෝ බහෝම නුවනැති ඒ නිසාම කල්පනා කළ මම අගතිගාමී රාජ්‍ය පාලනයන්න කරන්නේ බොම දරමානුකූලව යුක්ති සාගතව සාධහරනුව රාජ්‍යපාලනය කරනවා. චන්දයන්වන් දේසේෙන්වත් බයන්වන් මෝහින්වත් අගතියෙන්ගිහිල්ල මං අගතිකාමී රාජ්‍යපාලනය කරන්නේ කෙන. ඉති මේ බෝසත් රජරුවන්ගේ රාජ්‍යපාලනය නිසා මුළු රටම සුකිත මුදිත වුණා. රජරුව දවසක් කල්පනා කළ මම මේ රාජදහනයේ පොඩ්ඩක් සංචාරයක යෙදිල බලන්ටුවන රටේ තව් මොහරි කෙරෙන්ට කටයුතු තියෙනවාද. රට වැසිය පහසු ඉන්නවාද. ඔන්න එදා බණෙස් රජුරුව තමන්ගේ රතාචාරය අමාත්‍යවරයත් එෙක්ක රථය නැගිල ගමනක් පිටතුුණ. ඔය කාලවකවානුව වෙද්දී කෝසලේ පාලනය කළ මල්ලික කියලා රජෙක්. මල්ලික කියන රජරුව ටිකක්. ද තීරණ තිීනරජෙක්. මල්ලික රජ්ජුරුවෝත්තේ දාම හිතලා තමන්ගේ රතාාචාරයත එක්ක රතේ නෙගිල යන්කිසි ගමන පිටත්තෙන්ට. දැන් ඔන්න බරනෙස් රජ්ජුරු වූ තමන්ගේ රතේ නැගිල රතාචාරයත් එක්කේ නවා. මල්ලි රජරුව මල්ලික රජරුවන්ගේ රතාාචාරය මාත්‍යවරය එක්ක රතය නෙගිලේ නවා. මේ රජවරු දෙදෙනම පටුපාරකින් මූනට මූන හම්බෝන ර දෙ නැවත්තුවා. දැ ඉන්නේ දෙගොලුම රජවරුණේ රජෙකුගේ රථයක් නේ කොයි රතේද පස්සට ගන්නේ කියනු ප්‍රශ්නයාව. මේ මල්ලික රජ්ජුරුවන්ගේ ප්‍රතාචාරයක් කියනවා එම්බල මේ රථේ වාඩිවෙලා ඉන්නේ කෝසලේ අගරජ මල්ලික රජයි වහාම ගණ්ටකිව වාහනි පසට එතකට බරණැස් රජරුවන්ගේ රතාචාරය කනවා ඉම්බල මේ රතේ වාඩියල ඉන්නේ බරණැස් මහාරජ්ජ බරණෙසම අධිපතිය. වහාම ගණන්නිකව අහැකි රත්ති. එතකොට මල්ලික රජ්ජුරුවන්ගේ රතාචාරයකනවා අපේ මල්ලික රජ්ජුරු වූ පිරිසිද්දුක්ෂත්‍රී වන්සේ. නි ගන්ඩෙකව රතය පැත්තකට. බරණැස් රජරුවන්ගේ අරතා චරයත් කිනවා අපේ බරණස් රජුරුත් පිරිසුදුර ශාත්‍රිය වන්සේ. මල්ලික රජරුවන්ගේ අමාත්‍යයක් කියයනවා අපේ රජරුවන්ගේ වයසමය වැඩේ කියන්නේ බරණැස් රජුරුතයේ වයසම. නැ මේ රජවරු දෙන්නකින් එක්කෙනෙක් පහත් කරන්ට එක්කෙනෙක් උසස් කරනට කිසි කරුණක් නේ. අන්තිම මේ බරනැස්ු රජුරුවන්ගේ රතාචාරයා අ මල්ලික රජුගේ රතාචාර්යාය කියනවා හරි හරි. දැන් කොයි පැත්තෙන් බැලුවත් අපේ රජවරු සමානනි දැන්හිනම් බවත් රතාචාරිය නොඹ කියප. නොඹගේ ඔය කොසොල් රජුගේ සිල්වත් වූ ප්‍රතිපත්තියමුකදද. අපි ඒක බලමු. සිල්ලත් ප්‍රතිපත්තියෙන්ත් මේ රජවර දෙන්නට උස්පහත් බවත් දෙඩු පුළුවන්ද. එතකොට ඔන්න මල්ලික රජුරුවන්ගේ රතා චාර්යා හිනහ වෙලා මහා උජාරුවෙන් රජුගේ ගුණ ඉස්මතු කරනවා කියලා ගාතාවක්කිව්වා. දල්හන්දල් හස්ස කිපතිේ මල්ලෙකෝ මුදුනාමුදුම් සාධුම්පිසාධනාජීතී අසාධුම්පේ අසාධනා ඒතා දිසු අයංරාජා මගගාවයාහිසාරති අපගේ මල්ලික රජු මෙලෙසයි රටකරවන්නේ දරුණු කෙනාට දරුණු ලෙසටමයි සලකන්නේ. මොලොක් කෙනා හට මොලොක් ලෙසටමයි සලකන්නේ. හොඳ මිනිසා හට යහපත් ලෙසට මයි සලකන්නේ නරක කෙනාට නරකින්මයි පිළිතුරු දෙන්නේ මේ අයිරීං සිටිනා අප රජු හට යන්නට මග සලසා දෙන්නේ. ඕ මොහම කිව්වා. එතකොට මේ කිව්වේ මොකක්ද රජුගේ ගන්න කියනවා කියලායි මේ කිව්වේ. මල්ලික රජු කලා කියන්නේ එතකොට කොයි ජාතති චතයක්ද. කැත්තට කැත්ත වගේ පොල්ලට පොල්ල වගේ කඩුවට කඩුව වගේ. දරුණුන දරුණු කෙනට දරුණුම තමයි. අයහපත් මනුස්සයට අයහපත් තමයි. රොද කියෙනනාටම් රොදු තමයි හොඳ මනුසයාට හොඳ තමයි. නොහොම කිව්වා. කිව් ගමන් බෝසත රතාචාරය බරණ ස් රජ්දරුවන්ගේ රතාචාර්ය කියනවා. ඒ බවතරතාචාරය ඔහේ ය කිව්වේ ඔහගේ රජුනන්ගේ ගුණද ඔවු ගුණ තමයි කිව්වේ. ඒ රතාචාරය ඔහේ ඔය කියපු ගති ගුණවල හැටියට නම්. ඔව්ව අට ගුණ දධර්ම කියනවා නම්. ොයි හපොයි අපි අගුණයක් විදිහට කියන්නමු කක්ද කියලවා. එතකට මේ රතාචාර්යයට කේන්තිගිය. මල්ලික රජරුවන්ගේ රතාචාරයා කේන්තියන් කියනවා හරි හරි. මං මේ කියපුවා අපේ රජුගේ අගුණුම වේවා. දැන්හෙනම් තොපේ රජුරුවන්ගේ ගුණමනවාද කියලා. කියපම් බලට අපට ඔු එතකට බෝසත් රජරුවන්ගේ රතාචාර්යා බරණැස බෝධිසත්ව නිරිදාගේ. ගුණගායනා කළගාතාවකින්. අක්කෝධන ජිනේ කෝදන් අසාධුන් සාධනාජිනේ ජිනේ කදරියන්දාානන සච්චෙන් අලිකවාදිනං ඒතාදිසු අයංරාජා මක්ගාාවීවාහිසාරති අපගේ බඹදත් රජු මෙලෙසයි රටකරවන්නේ කිපුුණු කෙනා හට නොකිපීමෙන් ජයගන්නේ. නරක කෙනා හට හොඳකර දීමෙන් ජයගන්නේ ලෝබහ කෙනා හට දානේ දීමෙන් ජයගන්නේ බොරු පවසන අයට ඇත්තකීමිෙනුයි ජයගන්නේ. අපගේ මහරජු මෙලෙස නිසා යන්ට පාර අප හට දෙන්නේ. හොමයිකිවේ. බලනේ තමයි සිත රැකගන්න ධරමය. ක්‍රෝධ කරන කිපෙන කෙනට කිපිලා ගියොත් පිගතුනේ. සිතරැකගත්ත නැති පුද්ගලයෙක් නිසා අපිත් සිත රැකගන්නේ නැතුව සිතේ රැකවරණය අත්තැරයා. ක්‍රෝධ කරන කෙනට නොකිපීමයි ධරමය. නරක අයහපත කරන කෙනාට යහපතෙන් පිළිතුරු දීමයි ධරමය. ලෝභකං කරන තැනැත්තාට මසුරුකං කරන තැනැත්තාට ධානයෙන් පිළිතුරු දීමයි දරමය. බොරු පවසන්න බොරුකාරයන්ට සත්්‍යයෙන් පිළිතුරු දීමයි ධරමය. එයමයි ධරමය. මේක අහගෙන හිටියේ කවුද. මල්ලික රජු අගෙන හිටිය, මල්ලික රජූ සැනෙකින් වහාසැනකින් රතෙන් දෙසසා. අතා චාරිත් වහ සැනකින් රතිීන් බැස්ස. රතේ පාරෙන් අයින් කලා අයින් කරලා කියනවා. නුඹලාගේ රජ හැබෑවටම සීලවන්ත ප්‍රතිපත්තිඇත්තින රජෙක්. නොඹලාගේ රජුටුම මාවත වේවා. එදිං එදා මල්ලික රජුවතරීත් බඹදත් රජුවතරීත් ඉතාම සමී පිහිතවත්කම ඇතිවුුණ. බඹදත් රජුගේ අවවාද අනුශාසන අරගෙන. ඒ මල්ලික රජු තමන්ගේ කෝසලේ පාලනය කලා. මරණින් මත්තේ මේ රජවරු සුගතියේ උපත ලැබවා කියලා බුදුරජාන් වහන්සේ මේ ජාතක පූත අවසං කළේ. මහනින එදා මල්ලික රජුගේ රතාචාරයාව සිටියේ අපගේ මහා මුදගල්ලානොයෝ. එදා මල්ලික රජු කෝසලේ පාලනය කරපු මල්ලික රජු අපයා නන්දයෝ. බබදත් රජුගේ රතාාචාරයාව වනේ අපගේ සාරිපුත්තයෝ එකල බඹදත් රජු මහා බෝධිසාත්්‍යයව වන මමයි කියලා බුදුරජන්හන්සේ මේ ජාතක පූතාව සංකලේතින් මේ ජාතක කතා තුනම පින්ගතුනේ අපේ ජීවිතට විශාල ආශිරවාදයක් සලසන නුවන වැඩින බෝසත් කතා. හොඳයට හිතට අදහසක් ඇතිකර ගන්ට හැම්ම අවුලකටුම විසඳුම සිතරැක ගැනීමයි. සිතරැකගණ්ඩ තියෙන්නේ සිත්ත ධර්මානු කකූලෝ ගොඩනගා ගැනීම මයි. සිත ධර්මාණු කෝලෝ ගොඩනඟා ගණඩනම් සිත රැක ගණඩනම් ඒකට අපට අනිවාරය මූමනා කරණික තමයි සත්පුරු සැසුර එය අපට සත්පුරු සැසුරු මුණ ගැහුණුමේ මහොති අපේ ජීවිතේ සත්පුරු සයන් යවවා දනුශාසන මෙන්ද හොඳදට රැකගෙන අපේ සිත රැකගෙන හැම අවුලකටම විසඳුම වන ධර්මාවබෝධීන් සැනසීම උදෙසා තමයි කොයි කවරුත් පංහතුනේ ෑයන් කළ යුත්ත අප හැමදිනාට ඒ උදෙසා වාසනාව ලැබේවා ලොෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශසනයේ පිහිටක් ලබන්ට අපට වාසනාව ලැබේවා සාදු 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 රැස්කළ සියලු පිං දෙවියෝ සතු ටිං අනුමෝදන් වෙත්වා සක් දෙවිඳදුන් සතවරන් දෙවිරු සෙම්පති දෙවුරු ඇතුළු කොට සදවුලෝක වාසි දෙවිවරු සාಂපತ ಗಟಕಾರಾದಿ ಬ್ರಕ್ಮ ಾහික දෙවිಿವරು. අපගේ ಇಷ್ಟಕಾಮಿ හිතකාಾමಿ ಸಿಯಲ್ಲು දෙವಿವරು ಲංකා ಬಹೂමಿಯ ಸುරකිಿන්න ವಸಿಯಲು දෙවිಿವරು ಮೇಪಿಗ್ ಅನುಮෝದನ ವೆತ್ವ දෙವಿಯෝ ದವು ಸැಪಿಗ್ ವಡೆತ್ವ ඒ ವಿಯෝ අප ආරක්್ෂಾ කරತ್වා සාಾದು සාಾ ್ැಸ್ಕಲಪಿನ ಪಗ ಲ್ಯಾನುಮಿತ್ರ ಗುರು දෙವවිದುಂට අನುಮෝದನ ೆತ್වා මහමෙවුණා වාසී රට්ලෝක වාසී මහා සංකරුවනටත් තනගාරිකා මේනීවරුන්ටත් පැවැදි අපේක්ෂාවෙන් සිටින්නා වූ දරුවන්ටත් මේ පින. දර්මාව බෝධහෙටම හේතුවේවා. සාතු සාතු සාදු අද උතුම් ධරමදාන පිංකම සිද්ධ කරපු. පිින්මත් ජයේඒ සුජීව ප්‍රියංකර මහත්මා බලාපොරොත්තින පරිද්දිින්. තමන්ගේ නමින් මිය පරලෝයන්ටේදුනා වූ ආදරණීය පියාණන් වන්න. පින්වත් ජයේ ඒ තිල කරත්න පියාණන් හට මේ සියලුපින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පියාණන්ගේ පරලෝ ජීවිතයේ ඒ කාන්තකොට සැපේට පත්වෙත්වා. ජයේ ඒ සුජීවප්‍රියන් කර මහත්මාගේ නමින් මේ ජීවිතේ තනන්ත සසර පුරාවටත් මේ ගොස් පින් බලාපොරත්තින සියලු ඥාතීම් පින් අනමෝදංව. පරලෝ සැපේම ලබත්වා. ඉක්මං භවයකදීම දුක්කිත සංසාරගමනින් නිදහස්වෙත්වාෙන ප්‍රාර්ථනාවන්. පින් පැමිනවීම සිද්ධ කරන්ට. රැස්වෝ මේ සියලු පුුණෙ ධර්මයෝ සුජීවත්ව සිටින ආදරණීය මෑණියන් වන්න. පින්වත්තීම් නන්දා මෑනියන්ට අනුමෝදන්වෙලා ධර්මදානය ආශිරවාදය, බුද්දරත්න ධර්මරත්නය සංගරත්න ආශිරවාදය පං අනුමෝදං වෙලා සතුටන් දෙවියන්ගේ ආශිරවාදය ලැබී මැනියන් නිදික්වේවා නිරෝගවේවා සුවපත්වේවා කායික මානසික සුවපත් භාවයම වේවා දිගාසිරි සම්පත්තිය වේවා මැනියන්ට සුවසේ පින්කරගෙන ගෞතම සාසනයේ චතුර ආය සත්‍ය ධර්මය අවබෝධ කරනට වාසනාව ලැබේවා ක අපි පිං අනුමෝදනා කරනවා රැසුව මේ පින අගෝස්තු මාසේ දෙවන දිට උපන්දියේ ඒදනු අ ධර්මදාන පින්කම සිද්ධ කරපු ඉතාලයේ වෙරෝනා නගරේ වෙසිෙන පින්ංවාත්ජයේ ඒ සුජීව ප්‍රියංකර මහත්මාහට අපි විසේසින් පුුණ්්‍යානු මෝධනා කරනවා ආශිරවාද කරනවා විදේශගතව ගෙවන ජීවිතය කරදරයක් වෙහෙසක් පීඩාවක් නැතුව සුවසය ගත කරට ලැබේවා. මේ පින්කම වෙනින් නොඒක් කාරයෙන් උදව්පකාර කරපු සියලු දිනාටත් මේ ධර්මදාානයෙන් සෙත සැලසේවා ඒ සුජීව ප්‍රියන් කර මහත්මටත් පවලේ සියලු දෙනාටත්. නිවන්දකිනා ජාතිදක්වා මුතුම් කල්ල්‍යයාන මිත්‍රර ඇසුර ලබෙන්ට මේ පින හේතුවේවා. චතුරාරය සත්‍යය අවබෝධය උදෙසා මන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්ට මේ ධර්මදාන පිනත් උපකාරක ධර්මයක්ම වේවා. ධර්මදාන සිදු කරපු ඔබෑඇතුළු ්‍රදධ මාසික ධර්මදාන සාමාජික පින්වතුල්ලටත් සුරද්ධ කාරි මණ්ඩලේ පින්වතුල සේලු දෙ නාටත්. නිරන්තරයෙන් උතුම් ජාතක කතාශ්‍රවනය කරමින්. තමන්ගේ දිවිගමන සාර්ථකෝ ගොඩුනගගන්ඩ උත්සාහවත්වෙන මේ හෙමදිනාට. කිසි කරදරයක් වෙෙහසක් නැතුව ජීවිත සුවසේ ගත කරට ලැබේවා. රැකිරක්සා ව්‍යාපාදීශියල කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවා ද සියලු දේත් සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පේන නොපන ව දුර බාදා ජීවිතවනින් දුරුවෙලා පින්ංවතුන්ල හැමදිනාහට, කල්්‍යයානමිත්‍ර සපුරු සසුරේ තමන්ගේ ජීවිතේ රැකගට ලැබේවා තමන්ගේ සිතරැකගට ලැබේ. ලද දුල්ලබ මනුසජීවිතේ දුල්ලබවමුණු ගහුණු ුදුසුනේ පෙහිටක් ලබන්ට අප හැමදිනාට වාසනාව ලැබේවා. තිරුවන් සරණ යඔබට නමෝබුද්ධාය.